ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මුස්ලිම් ප්‍රජාවේ අපට පෞගිය කාලේ විදේ සමහර අය අරාබීකරණය කියලා වචනයක් පාවිච්චි කරා. දෙස් සංස්කෘතීන් මේකට ඇතුළත් වුණා. අපේ ආගමික දහම් පාසල් ආදි වශයෙන් පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව පාලනයක් නැහැ කියලා කිව්වා. ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ නිසා අපි අපේ මුතුන් මිත්තන් ගත්තම අපින්ට සිංහල නම් තියෙන්නේ. ඒ සුළුතරය දිහා බලලා හැමෝම මනින්න එපා. ඒ නිසා අද අපි ගැන ආත්ම පරීක්ෂාවක් ස්වයං විවේචනයක් කරන්න ඕනේ කියලා අපි හිතුවා. අපි ඒකට ලැජ්ජ වෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. අපි අඩුපාඩු තිබිලා ඇති. මේ වගේ අපි අතර තිබුණු විශ්වාසය බිඳ වැටෙන්න අපෙත් වැරදි වෙලා ඇති. එහෙමනම් අපි ඒක වෙනස් කරන්න ඕනේ. අපි ලෑස්ති. එතෙක් අපි කතා කරේ නැහැ. අපි ඉස්සරහට ආවේ නැහැ. අපි හිතුවේ මේක අපේම වගකීමක් යුතුකමක් නෙවෙයි කියලා. නමුත් අද අපි ලැහැස්ති ඒ වගකීම ගන්න. උදාහරණයක් හැටියට මද්‍රසා පාසල් පිළිබඳව නියාමනයක් නැහැ කියන එක පිළිබඳව යම් කටකාවක් ඇති වෙලා තියෙනවා. අපි සමාජයේ හැටියටම කියනවා ඒ සම්බන්ධයෙන් නියාමනයක් සිදුවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් පනතක් එන්නට ඕන. එහි උගන්නන සිලබස් එක පිළිබඳව දැනීමක් තියෙන්නට ඕන. උගන්වන්නේ කවුද පිළිබඳව දැනීමක් තියෙන්නට ඕන. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ යයි සිතුණු බුර්කාව රජයේ නිමත් කිරීමට පෙරම ජමියතුල්ලා සංවිධානය විසින් ඔවුන්ම කිව්වා මේ අවස්ථාවේදී මේ සුදුසු නැහැ. අපි ජාතික ගීයේ කියනවා එකමවකගේ දරු කැළබැවිනා යමු යමු වී නොපමා. එක මවකගේ දරුවෝ යන්න ඕනේ එක එක වෙන වෙන පාසල් වලටද? එක මවකගේ දරුවෝ යන්න ඕනේ එකම පාසල් වල. සම්බන්ධයෙන් කල්පනා කරලා බලලා ජාතික පාසල් බිහි කරන්න. කොටි ත්‍රස්තවාදයෙන් අවුරුදු 30ක් බැටකාපු කට්ටියක් අපි. අපිට තවත් බෑ මේ දෙරණේලේ වගුරවන්නට. ඇති හොඳටම ඇති. අන්තවාදේවත් ත්‍රස්තවාදේවත් පෝෂණය කරන්න එපා. මේ ප්‍රහාරය සැලසුම් කරපු උදවිය අපේක්ෂා කළේ නැද්ද? මුස්ලිම් තරුණයන්ව පාවිච්චි කළා මේ වැඩේ කරනකොට ඊළඟ ප්‍රතිප්‍රහාරය මුස්ලිම් ජනතාවට එනවයි කියලා. දැන් ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය අවුරුදු ගාණක් තිස්සේ මේ උදවිය මුස්ලිම් නෙවෙයි, මේගොල්ලෝ ඉස්ලාමීය ඉගැන්වීම් වලින් පිටපැනලා තියෙනවා, මේගොල්ලෝ සමාජයට අනතුරක්, මේගොල්ලන් අත්අඩංගුවට ගන්න කියලා කීප විටක්ම බලධාරීන් හම්බ වෙලා ප්‍රකාශ කළා. මම දන්නේ නැහැ නොසැලකිල්ලද වෙනත් හේතුවක්ද පියවර නොගත්තේ කියලා. අපේ ගෙවල් වල අපි පුංචි කාලේ අපි සිංහලත් එක්ක දෙමළෙන් කතා කළා, තාත්තත් අම්මත් එක්ක සිංහලෙන් කතා කළා. වෙනසක් තිබුණේ නැහැ. අපි මේ රට කොහරද ගෙනියන්න හදන්නේ? මුස්ලිම් දරුවෝ විතරක් ඉන්න පාසලකින් එළියට එනකොට සිවුරට ගෞරව කරන්න ඒගොල්ලෝ දන්නේ නැහැ. පොට්ටුව කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. කන්‍යාව අමුතු මේකට ගෞරව කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් සිංහල මාධ්‍ය පාසල් අපේ පාසලේ සිංහල මාධ්‍ය පටන් ගන්න ඕනේ කියලා කියනකොට සිංහල ගුරුවරු නැහැ කියලා ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි යුතුකම. අවස්ථාව දෙන්න, ප්‍රමුඛතාවය දෙන්න, පටන් ගන්න කියන්න. අල්ලපු ගෙවල් වල ඉන්න සිංහල දරුවන්වත් මේකට සම්බන්ධ කරගන්න කියන්න. ඊට අපේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරන්න.